නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඊතං මංගල මුත්තමන්ති වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි සියලුම දෙනාට පින්වන්ත උදෑසනක් වේවා අදත් අලුත් දවසක් උදා වෙලා උදා වූ අලුත් දවසේ හිමිදිරි උදෑසන වෙනද වගේම ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වන සඳහම් සිතිවිලි වලටයි ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ සඳහම් සිතිවිලි අහලා මේ මුළු දවසම පමනක් නෙවෙයි අපි ලැබූ උතුම් මනුස්ස ජීවිතයේ සුවපත් කරගෙන සසර ගමන සුවපත් කර ගැනීමටත් මඟ උදා වෙනවා. ඒ උතුම් සිතින් යුක්තව අද දවසේදී පින්වත් ඔබ මුලින්ම මදේශනා කළ මාතෘකා ගාථාව ඇහුවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි ලැබූ උතුම් මනුස්ස ජීවිත වාසනාවන්ත භාවයට පත් කරගන්නට මඟ කොහොමද කියන එක ඒ තුල අන්තර්ගත වෙනවා විශේෂයෙන් කල්පනා කරනකොට මහා මංගල සූත්‍රය ගත්තහම ලොකු කුඩා හැමෝගේම ජීවිත සාර්ථක කරන්න පුළුවන් වෙන ආදර්ශ සම්පන්න දහම් සිතිවිලි ඒ තුල ඇතුළත් වෙන්නේ ඒ නිසා පින්තුනි අද දවසේ පින්වත් ඔබ මොහොතක් හිතන්න සරල අර්ථය ගත්තොත් එහෙම ඒ ගාථාවේ බලන්න බාහු සච්ඡංච සිප්පංච විතර බලන්න බහුශ්‍රත භාවයේ තියෙන්න ඕනි ඒ වගේම සිප්පංච ශිල්ප දැනීම තියෙන්නට ඕනේ විනයවත් භාවයේ කෙනෙක් තුල තියෙන්න ඕනේ සුසික්ෂිත භාවය ඒ කියන්නේ මනාව හික්මිච්චි බවක් ජීවිතය තුළ තියෙන්න ඕන. ඒ වගේම යහපත් වචන හොඳ වචන තමන්ට වගේම මේ මුළු මහත් සමාජයටම හිතකර වෙච්චි වචන තමන් කතා කරන්න ඕනේ. ඒකයි යහපත් වචන කියලා කියන්නේ. සුභාසිත වචන කියලා කියන්නේ. එතකොට ඒ කියන කාරණා යමෙක් තුළ තියෙනවා නම් ඒ ජීවිතේ වාසනාවන්තයි. එහෙමනම් මුලින්ම අපි බාහු සච්ඡංච සිප්පංච කියන තැනින් ගත්තාම බලන්න ශිල්ප ඥානෙ තියෙන්න ඕනි. බහුශ්‍රුත භාවයේ තියෙන්න ඕනි. බොහෝ වෙලාවට අපි ගත්තාම බලන්න ශිල්ප ශාස්ත්‍ර කියලා අපි කියනවා නේද? ශිල්පේ ලබා දෙන්න ඕනි අපේ දරුවන්ට. ඒ වගේම අපි ශාස්ත්‍රය ලබා දෙන්නත් ඕනේ. එතර අපි අධ්‍යාපනයේ ලබනවා නම් අධ්‍යාපනයේ තුළ යම්කිසි දරුවෙක් ඒ ලබන අධ්‍යාපනයේදී ඒ කියන ශාස්ත්‍රයේ විතරක්ම නෙවෙයි ශිල්පයත් ඉගෙන ගන්නවා නම් ඒ ජීවිතය සාරවත් ජීවිතයක් බවට පත් වෙනවා බලන්න අපේ සිදුහත් කුමාරයාගේ ගිහි කාලේ ජීවිතය ඉස්සර වෙලාම ඒ කියන ශිල්ප ඉගෙන ගත්ත විදිහ ඒ කාලේදී ශිල්ප ශාස්ත්‍ර තිබුණා. උගත් ශිල්පය ඒක ප්‍රායෝගිකව පෙන්වන්න ඕනි. කඩු ශිල්ප කිව්වා දුනු ශිල්ප කිව්වා ওই විදිහට ඒ කියන ශිල්ප ශාස්ත්‍ර. ඉතින් අද දවසේ මොහොතක් කල්පනා කළොත් එහෙම අපේ දරුවන්ට අපි ඇත්තටම ඔය කියන ශිල්ප ශාස්ත්‍ර ලබා දෙනවද? ඒතර දරුවෝ ඇත්තටම පොතපත තුල නියැලිලා ඒ කියන ශාස්ත්‍රය ලබා ගන්නවා. ඒ
ඉංහාට ගියාට පස්සේදී හුදු අධ්‍යාපනයක් විතරයි තියෙන්නේ. ඒ තුල අධ්‍යාපනයේ පරිපූර්ණත්වයට පත් වෙන්න ඒ කියන ලැබූ ශිල්ප ශාස්ත්‍ර සම්පූර්ණ භාවයට පත් වෙන්න බොහෝ අසූපිරු කෙනෙක් බවට පත් වෙන්න ලද අධ්‍යාපනයේ ප්‍රමාණවත්ද කියලා හිතන්න ඕනි. ගොඩාක් දරුවෝ ගත්තට පස්සේ අපේ අම්මලා තාත්තලා ගත්තත් අපේ ගුරුවරු ගත්තත් හරිම හොඳින් අධ්‍යාපනය ලබා දීම අරමුණු කර ගන්නවා. ඒත් හැම දරුවෙකුටම තියෙන්නේ පොතේ පතේ ඥානෙ විතරයි. ගුණ නැන බෙලෙන් යුතු පුතුම ඊතා ගරුව කියලා තියෙනවා. ගුණයෙන් සාරවත් දරුවෙක් බිහි කර ගන්න ඕනේ. ඒ වගේම ඥානයෙන් සාරවත් දරුවෙක් බිහි කර ගන්න ඕනේ. ඉගෙනීම ගත්තහම ශාස්ත්‍රයේ විතරක් වැඩක් වෙන්නේ නෑ. දරුවෙක් සම්පූර්ණ වෙන්න මේ මුළුමහත් සමාජයට යහපත් වෙච්ච හිතකර වෙච්ච වැඩදායී වෙච්ච දරුවෙක් බිහි කර ගන්න ගුණවන්ත වෙන්නත් ඕනේ කරනවා. ඒ නිසා පින්නතුනි ඔබ හිතන්න ඕනි ගුණවන්ත දරුවෙක් කොහොමද අපි හදා වඩා ගන්න කියන එක. එයාට අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. ලබා දෙන අධ්‍යාපනය ලබා දෙන අතරේ ගුණේ පිළිබඳව ඒ වගේම ගුණ ධර්ම කොහොමද දරුවාගේ මනසට කවන්නේ කියන එක හිතන්න ඕනේ කරනවා. එක විදුහල්පතිවරේ විශ්‍රාම යනකොට ලොග් සටහන් පොත කියලා එකක් තියෙනවා ඉස්කෝලේදී. ඒකේ සටහනක් තබලා ගියා විදුහල්පතිවරයා. ඒකේ සටහන් වෙන්නේ මම දරුවන්ට සිංහල ඉගැන්නුවා. ඒතර මගෙන්ම සිංහල ඉගෙනගෙන මේ දරුවෝ දේශපාලඥයන් වෙලා මුළු රටුම රවට්ටවනවා. ඊළඟට මම දරුවන්ට ගණිතය ඉගැන්නුවා. ඒතර ගණිතය ඉගැන්නුවට පස්සේදී මේ දරුවෝ මගෙන් ගණන් ඉගෙනගෙන දක්ෂ ව්‍යාපාරිකයන් බවට පත් වෙලා හරිම කපටිකමින් අසාධාරණව මේ මුළුමහත් සමාජයේම රවට්ටවනවා. ඒක මම තේරුම් අරගෙන මම ගණිතය සිංහල උගන්වන්න කලින් දරුවන්ට ගුණධර්ම උගන්වන්න ඕනේ කියලා කල්පනා කළා. එහෙමනම් මං ඒක හිතුවට පස්සේදී ගුණධර්ම ළමයින්ට උගන්වන්න ආරම්භ කළාට පස්සේ දැම්මා විස්රාමයවල. ඉතින් ඕක තමයි අද පවතින තත්වය. ඒ නිසා මොහොතක් හිතන්නට ඕනේ කරනවා අධ්‍යාපනය ලබා දෙනකොට දරුවන්ට පොතේ පතේ දැනුම ලබා දෙනකොට ඒ දැනුමත් එක්කම මොට වෙච්චි නැති මනසක් දරුවට මෙලව ජීවිතයේ වටිනාකම කියා දෙන ජීවිතය කියා දෙන පාඩමක් වෙන්නත් ඕනේ කරනවා. නිකම්ම නිකං ගණන් ඉංග්‍රීසි ගෙන්නුවට මදි පොතේ පතේ දැනුම දුන්නට මදි උගන්නන්න ඕනේ කරනවා. අන්‍යයන්ට ගරු කරන විදිහ ඒ වගේම ඒ කියන අදහස් උදහස් වලට අනුව කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාවන් ඒ ගුණයන් වශයෙන් පෙන්වා දෙන්න ඕනේ කරනවා. දරුවෙක් වශයෙන් කුඩා කල පටන්ම කොහොමද ඒ ගුණධර්ම තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්නේ කියන පාඩම උගන්වන්න ඕනේ කරනවා. ඒ නිසා අරගත්තට පස්සේදී අද දෙමව්පියන්ගේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දෙමව්පියන්ගේ බලාපොරොත්තුව දරුවන් මේ කියන පොතේ පතේ දැනුම ලබා දීලා මේ තමන්ගේ ළඟ ඉන්න සමීපතම යා හෝ වේවා එයාටත් වඩා අන්තිම ලකුණු දශමයේ දක්වා තමන්ගේ දරුවා රැඟෙන යාමයි. එහෙමනම් ඒ කියන අන්තිම දශමයේ දක්වා දරුවන් අරගෙන යනකොට ඒ කියන ජයග්‍රහණයේ වෙත කැඳවාගෙන යනකොට අනිකා තලා පෙලා මිරිකලා පාගලා පොඩි කරලා දාගෙන හරි මගේ ගමන යන්න ඕනේ කියන එක දරුවන්ට උගන්වනවා. ඒ කියන්නේ ඒ තුලින් කිසිම විදිහේ ගුණධර්ම පූර්ණයක් බලාපොරොත්තු වෙන විදිහක් නැහැ. ඒ නිසා කල්පනා කරගන්න ඕනි කාරණේ තමයි දරුවන්ට ඒ උගත් භාවය ඒ කියන පොතේ පතේ දැනුම මූලික කරගන්නකොට දරුවන්ට හැබෑවටම ශික්ෂණය පුරුදු කරන්න උත්සාහ ගන්න ඕනේ කරනවා. ඒ නිසා ඒක නොවුනොත් එහෙම ජීවිත අසාර්ථක තත්වයට පත් වෙනවා. අසාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා. එක පැත්තක් විතරක් පූර්ණේ වෙච්ච ජීවිතයක් බවටයි පත් වෙන්නේ. ඒ වගේම කල්පනා කරනකොට සමහර ගුරුවරු අරගත්තට පස්සේදී දරුවන්ට උගන්වනකොට මේ දරුවට බෑ. එතකොට එහෙම කියලා දරුවෝ කොන් කරනවා. ඊට පස්සේදී අර පුළුවන්ම ළමයා විතරයි අඬ ගහගෙන යන්නේ. ඒත් එහෙම අපි කරන්නේත් නෑ. ගෙන ගන්නකොට
සාර්ථක ගුරුවරයෙක් නම් කරන්න ඕනි කරන්නේ බලන්න හැම දරුවටම පුළුවන්කම තියෙනවා හැමෝටම යමක් පුළුවන්. ඉතින් ඒ කියන පුළුවන් කියන තැන ඉඳලා දරුවව රැඟන යන්න ඕනි. ඊටම කරුණාවෙන් ඒ ගමන යන්න ඕනේ කරනවා. දඬුවම උනත් දරුවන්ට ලබා දෙනකොට ඒ දඬුවම් ලබා දීමේදී දරුවන්ට වැරද්ද තේරුම් ගන්න පුළුවන් හැකි මානසික ස්ථාවරයක් ඒ තුල ගොඩනගන්න ඕනේ කරනවා. කල්පනා කරන්න ඕනේ තමන්ට බෑ කියන මානසිකත්වයෙන් අත් මිඳිලා කොහොමද හැකි තැනට ලං වෙන්නේ. දැන් ගත්තට පස්සේ පහුගිය දින කීපය තුළ මාස කීපයකට ඉස්සරලා අපි දැනගත්තා අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලාව. අපොස උසස් පෙළ විභාගයට ඒ සාමාර්ථ තුනක් අරගෙන විශිෂ්ට ජයග්‍රහණ අත්කරගත් දරුවෝ ඉන්නවා. ඒත් එක්කම එකම විෂයක්වත් සමත් වෙන්න බැරි දරුවොත් හිටියා ඔය අතර. අතර බලන්න පිනතුනි අර ගත්තාම දැන් ඔය ඒ තුන ගත්ත ළමයිට ඉතාම හොඳින් ඉගෙන ගන්න පුළුවන් දරුවෝ. එතකොට අර ලයිට් කණු තුනක් අරගෙන ෆේල් වෙච්ච ළමයි ඒ ළමයිට මොකවත් බෑද? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ චරිතය තුළින් අපට උගන්වනවා උත්සාහය, උට්ටාන වීර්යය, උත්සාහයෙන් නැගී හිටින්නේ කොහොමද කියන එක. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේට හම්බ වෙනවා චුල්ලපන්තක හාමුදුරුවෝ. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ ගුරුවරයා තමයි මහා පන්තක හාමුදුරුවෝ. එක ගාථාවක් පාඩම් කරන්න දෙනවා. පෙර කර්ම ශක්තියක තියෙන විපාක දීමත් එක්ක ඒ ගාථාව මේ පොඩි හාමුදුරුවෝ පාඩම් කරනවා මතක හිටින්නේ නැහැ. ඊට පස්සේදී ඒ ගාථාව පාඩම් හිටේ නැති තැන එදා මහා සාංගික දානෙකුත් ඉස්සරහට යොදාගෙන තියෙනවා. ඒකටත් මේ මාව ගණන් ගන්නේ නැහැ. ඒ නිසා මම සාසනයෙන් ඉඳලා වැඩකුත් නැහැ කියන ඒ කියන ස්ථාවරය අර පොඩි ස්වාමීන් වහන්සේගේ මනසට දාලා ඉවර වෙලා මේ සාසනයෙන් ඔයා යන්න ඕන කියලා අර මහා පන්තක හාමුදුරුවෝ කිව්වා. ඊට පස්සේදී මේ පොඩි ස්වාමීන් වහන්සේ කියන අත්දැකීමට මුණ දුන්නට පස්සේ මෙයා ආණ්ඩහාණ්ඩ හාරේ යනකොට බුදුරජාණන් වහන්සේගේ නෙතට ගැටෙනවා. ඊට පස්සේදී බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා පොඩි හාමුදුරුවනේ මේ සම්බුද්ධ ශාසනය මහා පන්තක හාමුදුරුවන්ගේ නෙවෙයි. ඒ නිසා මේ ඉන්න ළඟට කියලා දැන් බුදුහාමුදුරුවෝ අර ඊටාම පිරිසුදු සුදු රෙදි කෑල්ලක් දුන්න අර පොඩි හාමුදුරුවන්ට. ඊට පස්සේදී ඒ චුල්ලපන්තක හාමුදුරුවෝ රෙදි කෑල්ල අරගෙන එකට එකක් අතුල්ලනවා. අත ඔහොම මේවා කරමින් අතුල්ලනකොට අර රෙදි කෑල්ල මොකද වෙන්නේ? අපිරිසිදු වෙනවා. දුවිලි ගෑවෙනවා නේද? දුවිලි ගෑවුණාට පස්සේදී මොකද වෙන්නේ? අපිරිසිදු වෙලා පිරිසිදු රෙදි කෑල්ල වෙනස් වෙනවා. ඊට පස්සේදී එයා ඕක නිතරම ওই විදිහට ක්‍රියාකාරකම සිද්ධ කරමින් ඉන්නකොට රජෝහරණං කියනවා. ඒ කියන්නේ දුවිලි රජස් ගෑවෙනවා නැති වෙනවා. ඊට පස්සේදී බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන ශක්තියෙන් ඒ දිහා බලාගෙන ඉද්දි බලන්න පෙර සංසාරේ එයාගේ ඒ කියන සංසාර පුණ්‍ය මහිමයත් එක්ක සිව් පිලිසිඹියාපත් මහා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මේ ගාථාවක් පාඩම් හිටි නැති පොඩි ස්වාමින් වහන්සේ. ඊතර පින්නතුනි අර මහා පන්තක හාමුදුරුවෝ ලොකු දානයක් සෝදානම් කරලා තිබුණානේ. එදා දානි අවස්ථාව දින කීපයක් ගත වෙලා ඊටසේ බුදුරජාණන් වහන්සේ කිව්වා ඒ වෙලාවේදී අර පන්සලේ ඒ කියන වේළුවනාරාමේ අර මහා පොඩි හාමුදුරුවෝ වැඩ ඉන්න චුල්ලපන්තක හාමුදුරුවෝ ඉන්නවා. ඒ හාමුදුරුවොත් එක් කරගෙන ඉන්න කියලා කිව්වා. ඊට පස්සේදී ගිහින් බලනකොට මේ දායක මහත්තය කියවුවා. දායක මහත්තය ගිහිල්ලා බලද්දී ස්වාමින් වහන්සේලා එක්කෙනෙක් නෙමෙයි ගොඩක් ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ආයේ දෙවෙනි වතාවටත් ගියා බුදුන් වහන්සේ කිව්වා චුල්ලපන්තක හාමුදුරුව එක්කන් ඉන්න කියලා. ඊට පස්සේදී චුල්ලපන්තක හාමුදුරුව වඩින්න කිව්වහම ඔක්කොම හාමුදුරුවෝ වඩිනවා. ඊට පස්සේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරුවෝ කිව්වට පස්සේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා එනවා. ඊට පස්සේ ආයෙත් බුදුන් වහන්සේ කිව්වා මේ දායක මහත්තය තුන්වෙනි වතාවටත් ගියා චුල්ලපන්තක කියද්දී එක හාමුදුරුවන් වහන්සේ නමකගේ අතින් අල්ලගන්න කියලා කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? අර ස්වාමීන් වහන්සේලා එකපාරම අතුරුදහන් වෙලා ගියා. එතකොට පින්තුනේ බලන්න ඕකේ තියෙන ස්වභාවය අරගෙන බලනකොට කතාවේ ස්වභාවය
පින්නතුනි සෙව් පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමකට පුළුවන්කම තියෙන ඉරදීෙන් ඊට විශාල ප්‍රමාණයක් මෙවීමේ හැකියාව 1000ක් උනත් එකවරම තමන් වගේ අය මවන්න පුළුවන් ඒ රහත් භවයේ ස්වභාවය අවබෝධ කරගත් ස්වභාවය ඊට අවසානයේදී දානය අන්තිමට ත්‍රිපිටකයම අලලා දාන ආනිසංස ධර්ම දේශනාවක් සිද්ධ කළා බාන්න අපූර්ව ඒ නිසා පින්තුනි කිසිම දරුවෙක් අරගත්තහම ඒ දරුවට බෑ කියන මානසිකත්වයක් මනසට ඇතුළත් නොකළ යුතුයි චුල්ලපන්තක හාමුදුරුවන්ටත් එක ගාථාවක්වත් පාඩම් කරන්නට පාඩම් හිටින්නට නොහැකි තත්වයක් ඇති වුණාට පස්සේදී බාන්න ඉතාම මානුෂික බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව එයා පෙර සංසාරයේ සංසාර පුරුද්ද ඒ විභව ශක්තිය ඉස්මතු කරගත්ත විදිහ පෙර සංසාරයේ පින්නතුනි එක්තරා පෙරහැරක රජතුමෙක් වෙලා ගමන් කරනවා මේ චුල්ලපන්තක පොඩි හාමුදුරුවෝ. එතකොට මේ පෙර සංසාරයේ ඒ අවස්ථාව තුල ආත්ම භාවයේදී අර මුහුණට වැටිච්ච දාඩිය ටිකක් තමන්ගේ ලෙන්සු අරගෙන පිරිසිදු ලෙන්සුවෙන් පිහිනකොට අපිරිසිදු වුණා. ආන් ඊට පස්සේ එයා එදා හිතුවා ඒ පිරිසිදු රෙදි කෑල්ල අන්න අපිරිසිදු වෙලා යනවා කියලා. ඊට පස්සේ තී පෙර සසරේ ඒ පුරුද්ද තමයි මේ දක්වා ඒ ආවේ. ඒ නිසා පිනතුනි මොහොතක් හිතන්න ඕනේ හැමෝටම පෙර සංසාරයක් තියෙනවා. මේ චූටි දුව පුතාලා ඉඳන් මහ වැඩිහිටියන්ගේ දක්වා හැමෝටම පෙර සංසාරේ පුරුදු තියෙනවා. ඒ නිසා ඒ සංසාර පුරුදු අරගත්තාම ඒ සසර පුරුදු තුල දකින්න පුළුවන් වෙන ලක්ෂණ අපි අරගෙන හොඳ පැත්තට යොමු කරගන්නයි ඕනෑ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වේලාවට දේශනා කළා උට්ටාන වීරියෙන් කටයුතු කරන්න ඕනේ. උට්ටානේන අපමාදේන සංයමේන දමිනිච. හැම දරුවෙක්ම කල්පනා කරන්න ඕනේ උට්ටාන වීරිය යුක්තව උට්ටානේන අපමාදේන අප්‍රමාදී බව දරුවන් තුල පවතින ඕනේ. අප්‍රමාදීව ප්‍රමාද වෙන්නේ නැහැ. අදට ඇති වැඩේ කාඩම් වැඩක් තියෙනවා නම් කටයුත්ත අදම නිමා කළ යුතුයි. ඒ වගේම අප්‍රමාදී බව වගේම සංයමයේ තියෙන්න ඕනේ කරනවා. සංයමේන දමේනච දැමුණු ඉඳුරන් ඇති බව. හරිම කලබලයකින් තොරව තමන්ගේ එදිනෙදා කටයුතු කරන්න ඕනේ කරනවා. ඒ කියන සංයමයේ තුලින් තමයි ශාස්ත්‍රයෙන් ලබන පොතේ පතේ දැනුම සේම මනසේ ඒ කියන සැහැල්ලුවක් ඇති වෙන්නේ. ඒ කියන සැහැල්ලුව ඔස්සේ තමයි තමන්ගේ මනසේ ඒ ගුණධර්ම වඩා ගන්න තමන්ට පුළුවන්කම ලැබෙන්නේ, ඉඩකඩ ලැබෙන්නේ. ඒ නිසා ඒ චුල්ලපන්තක හාමුදුරන්ගේ කතාවත් අපේ ජීවිතයට හරිම වැදගත් වෙනවා. ඒ නිසා බලන්න හැම කෙනෙක්ගේම ජීවිතය ගත්තට පස්සේදී මහා සංසාරයකට සම්බන්ධ වෙච්චි සලකුණු අපට තියෙනවා. ඒ පෙර සංසාරයේ ලැබිච්ච කර්ම ශක්තියින් තියෙනවා. දැන් මේ පොඩි හාමුදුරන්ට බලන්න ඒ ගාතාව පාඩම් කරන්න බෑ කියලා පැත්තකට දාලා ඔයාට බෑ කියලා හිටියා එහෙමනම් එයාට පෙර සසරේ ඒ කියන විභව ශක්තිය මතු කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉතා හොඳින් මාර්ගය පෙන්වන්න ඕනෑ කරනවා. ගුණ යහපත්ව ගුරුවරයා නම් ඒ ගුරුවරයා. ඒ වගේම දෙමව්පියෝ නම් పూర్ව ආචාර්යවරු බවට පත් වෙන ගුරුරුන්ටත් කලින් ඒ ආචාර්යවරු දෙමව්පියෝ. ඒ නිසා එයාගේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද අවබෝධ කර ගන්න ඕනේ. මොකද ගුරුවරු ඉන්නේ ඒ ශිෂ්‍යව වැරදි කරනවා නම් ශිෂ්‍ය වැරද්දෙන් අත්මුදවන්නයි ගුරුවරු ඉන්නේ. ඒ නිසා ගුරුවරයා අවබෝධ කර ගන්න ඕනේ කරනවා උසස් මානසිකත්වයක් ඇති කෙනෙක් තමයි ගුරුවරු කියලා කියන්නේ. ඒ නිසා ඒ ශිෂ්‍යා කරන වැරද්ද හොඳින් දැනගෙන අවබෝධ කරගෙන හොඳ මාර්ගයට පමුණුවන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වෙත පොතේ පතේ දැනුමසේම දැනුම් සම්භාරය ලබා දෙනෝ වගේම ගුණධර්ම ඥානයක් පවතින්න ඕනේ කරනවා. අද ලබන අධ්‍යාපනයේ තුල ළමයින්ට පොතේ පතේ දැනුම විතරයි. උදේ ඉඳන් හවස් වෙනකම් බලන්න විවිධ උපකාරක පන්තිවලට සම්බන්ධ වෙන ළමයින්ගේ ඒ කියන නිදහස් ජීවිතයේ සීමා වෙලා තියෙනවා. ඒ නිදහස් ජීවිතය සීමා වෙන තැන දරුවන්ගේ නිර්මාණශීලීත්වය මොට වෙලා. ඒ වගේම අලුතින් යමක් හිතන්න අලුතින් යමක් කරන්න පුළුවන් පරිසරය ඒ තුලින් නැති වෙලා ගිහිලා තියෙනවා.
එනිසා හොඳින් කල්පනා කරන්න ඕනේ කාරණය ශාස්ත්‍රයේ ලබා දෙනවා සේම දරුවන්ගේ නිදහස පිළිබඳවත් හිතන්න ඕනි. එහෙම දරුවන්ගේ නිදහස පිළිබඳව අපි කල්පනා කරනකොට ඔවුන්ට ඒ කියන ළමා කාලේ ඒ ලබා දෙන නිදහස තුළින් මුළුමහත් ජීවිතයම අර වැරදි පැත්තට නැවුම් පැත්තකට ගමන් කරන්න පුළුවන් වෙන හැරවුම් ලක්ෂයක් ඒ තුළින් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කල්පනා කරන්න ඕනි කාරණේ තමයි කුඩා අවධියේ පටන් දරුවන් හදන පූර්වාචාර්ය විරුචි දෙමාපියෝ ඒ වගේම අකුරු කියා දෙන ගුරුවරු කල්පනා කරන්න ඕනි කාරණේ තමයි දරුවන්ට පොතේ පතේ ඥානයට අමතරව ගුණධර්ම පිළිබඳව මෙලව ජීවිතය ඇති වටිනාකම මනුෂ්‍යත්වයෙන් කොහොමද කටයුතු කරන්නේ කියන මනුෂ්‍ය ගුණධර්ම කියලා දෙන්න ඕනි කරනවා හොඳ පුරුදු කියලා දෙන්න ඕනි කරනවා ඒ නිසා අන්න එහෙම උගෙන ගන්න ළමයට පුළුවන්කම ලැබෙනවා ලබන ගුණධර්ම තුලින් මේ මුළුමහත් සමාජයටම හිතකර වෙච්චි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඔහු හිතකර වෙච්චි පුජ්‍යලයක් බවට මේ සමාජ සේවාවන් සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ වගේ දරුවෙක් අපි බිහි කර ගන්නට ඕනෑ කරනවා. ඒ තුළ මෙලව ජීවිත සුවපත් භාවයට පත් කරන පරිසරයක් ඇති වෙනවා. ඊළඟට මේ ජීවිත සුවපත් කරගෙන මුළුමහත් සමාජයේම සාර ධර්ම තුලින් ගුණධර්ම තුලින් පරිපූර්ණ වෙච්චි ජීවිත ගත කරන්න ඒ තුලින් පුළුවන්කම ලැබෙනවා. ඒ තුලින් ගුණධර්ම පූර්ණේ වෙච්ච ජීවිත ලබාගෙන මෙලවත් සුවපත් කරගෙන පරලොවත් සුවපත් කරගෙන සංසාර භව ගමන කෙළවර සියලු දෙනාට උතුම් නිර්වාණ ධර්මයෙන් සැනසෙල්ලම සිද්ධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ.